ඔන්න අවන්තලාය ගෙදරට නිලන්ගේ පුතා ඇවිත්. ඒ රදේෂ්. ගමට එද්දිම රදේෂ් ලිහිණියක රණ්ඩුවක් දාගෙනම තමයි ආවේ. ඔන්න එදා ඉඳන් හැමදාම මේ දෙන රණ්ඩු. හරියට ආක්ෂ රට ඉඳන් ආපු මුල් කාලේ වගේ. ආක්ෂත් ඇති නැති හැම දෙයකම වරද 97ට පටවලා හොඳටම දෙන රණ්ඩු වුණා. හැබැයි දැන් ඔයා දෙවෙනිනි මේක දිගටම එකතු වෙලා හිටියනම් ඔයාට තේරෙනවා ඒ දෙයම රදිෂ්ඨයි ලිහිණිටයිත් වෙයි කියලා. හැබැයි ඒකට ටිකක් කල් යයි. මොකද මයික්ලා ලිහිණිව අවන්තලාය ගෙදරයිට හඳුන්වලා දුන්නේ සල්ලි වලට උයන කෙනෙක් විදියට. ඒ කියන්නේ ලිහිණිගේ ජොබ් එක ඒක විදියට. කාලයත් එක්ක රදිෂ් දැනගනි ඇත්තටම ලිහිණි කියන්නේ කවුද කියලා. හරි හරි ඉතින් ගෙදරටම ගිහින් දාන්න. මේ මට තනියම යන්න පුළුවන්. මෙච්චර දුර ආවේ මේ. ඔයා ඉන්න බෝඩිමත් බලා ගන්න තිබ්බනම් නේ බං. ආ දැන් මේ මං ඉන්න බෝඩිම බලලා මගේ බෝඩින් කුඩි ගෙවන්නද? ඒකත් ඉතින් මට කරන්න බැරි කමක් නැහැ. ඒ අතරට මෙහෙම වෙන්නත් පුළුවන්. අනුහස් අවන්ත මේ දෙන්නගේ මාඩුව දැන් ඔෆිස් එකට තියෙනවා. ආක්ෂටත් මේ දේවල් තනියම කරගන්න බැරි හින්දා ලිහිණිට කම්පැනි එකේ වැඩ කරන්න හම්බෙවි. සමහර විට ඒක අනුහස්ගෙන් ලිහිණිට ලැබෙන ආරාධනයක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට ලිහිණි කම්පැනි එකේ වැඩට ගියොත් ඔන්න ඔයාලට තවත් සුන්දර ආදරයක් රදීෂ් ලිහිණිගෙන් ළඟදිම දැකගන්න විඳගන්න පුළුවන්. මේ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්නකෝ. මේ කතාවට ඔයා එකඟ නම් ලයික් එකක් දාන්න. අමතක කරන්න එපා අපිව subscribe කරන්න.